ප්‍රමිතියෙන් යුතු දේ තෝරා ගැනීමත් දියුණුවට අත්‍යවශ්‍යම දෙයක්. විෂන්කයා විශ්වාසනීය දැක්ම. අර්ග කරන්න ඕනේ මේක කරන්න ඕනේ. දැන් අර ස්වාධීන කොමිෂම ඈල්ලුවට ලක් වෙලා ඒකට පාර දෙන්න අරගෙන තියනවා දැන් පෝට්ටු. ඒ පෝට්ටු ඇරෙන්න වෙන කිසිම දේශපාලන පක්ෂයක් මේ රටේ කියන්නේ නැහැ මැතිවරණේ තියන්න කියලා. ඒතකොට මම හෙව්වා ප්‍රශ්නයක්. හරි. දැන් ඉලෙක්ෂන් එක තිබ්බා. මිලියන 15ක් පාරට බස්සලා තියන්න ඕනේ පොලිමේ. මීටර් එකයි හරි දෙකක් හරි තියාමු කියන්නේ. ඉටියයි කියලාත් කියමුකෝ. මිලියන 15යි මිලියන 6ක් නැත්නම් 7ක් එයි කියලා කියමුකෝ. ඡන්ද දාන්න ඔක්කොම ඉන්නේ නැහැනේ. ආ. එතකොට අර කාන්තාවගේ අත ඇයිඩී කාඩේ දුන්නාම එයා චෙක් කරන්න. එතකොට එයාට දෙන්න ඕනේ තව මීටරයක් තියෙන ඇන්දක් හරි මොනාරි දාන්න ඕනේ එයාගේ ඇයිඩී කාඩේක දුරින් ගන්න. දුර ඉඳලම බලන්න ඕනේ ඒක මාක් කරලා එයාගේ නම කියන්න ඕනේ ඊට පස්සේ අනිත් එක ඇඟිල්ල මාක් කරන්න ඕනේ. එතකොට එයා ගන්න ඕනේ තව මීටරයක් නැත්නම් මීටර දෙකේ පොල්ලක් අරගෙන තමයි ඌගේ ඇඟිලි සලකුණු දාන්න ඕනේ. එතකොට ඒකත් කෙරුවා කියන්නකො. හරි කෙරුවා. ඊට පස්සේ පෙට්ටියට දැම්මනේ. පෙට්ටිය අරින්න ඕනේ. ගණන් කරන්න ඕනේ. ආ එම පක්ෂෙම ඒජන්තුවරයා එන්න ඕනේ දෙන්න. ඒක මොකද වෙන්නේ? ලොකු විනාශයක් වෙන්නේ. ඒකත් එක පැත්තක දාමු. රයිට්. මැතිවරණේ තියෙන ගේන අපි හිටමු. පාසල් ටික අරලා දාන්නකො. කොවිඩ් නැත්තම්. මම දැක්ක ආණ්ඩුවෙන් ඇවිල්ලා කියනවා දැන් පිට රටේ ඉඳලා එනෝන් ගේන කොරෝනා විතරයි තියෙන්නේ. ලංකාවේ දැන් කොරෝනා නැහැ. මාත්‍යෝ ඔබම PCR ටෙස්ට් එක කරලා තියෙන්නේ තවමත් 47000යි. මිලියන 21ක් ඉන්න රටක කරලා දෙන PCR ටෙස්ට් 44000යි 47000 47000ක් ටෙස්ට් කරලා ඕගලන් කොවිඩ් නැහැ කියලා කියනවා නම් ඕගලන් වගේ කට්ටියක් පාලනයට නෙවෙයි කැන්ටිමක් කරන්නත් වටින්නේ නැහැ කියන තමයි මට කියන්න තියෙන්නේ කැන්ටිමකවත් පාලනය කරන්න බැරි මිනිස්සු තමයි අද ඇවිල්ලා සම්පූර්ණ මාධ්‍ය හමුව තියලා කෑ ගහන්නේ ඩොක්ටර් ඔකේ